සුබම සුබ දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාවට ආදරය කරන ඔබ සියලු දෙනාට. ඉතින් ඊයේ දිනේදී ආරම්භ වුණා බංග්ලාදේශයේ සහ නව ශ්‍රීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඩකා නුවර ශ්‍රියා බංග්ලා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉතින් මෙම තරගයට බංග්ලාදේශ කණ්ඩායම පිවිසෙන්නේ තරගාවලිය ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ඔවුන් පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කළා. පෙරරි කාල ජයක් වාර්තා කිරීමට සමත් වුණා ප්‍රබල නව ශ්‍රීලන්ත කණ්ඩායමට එරෙහිව. තරගයේ ඊයේ විශේෂ සිදුවීමක් සිදු වුණා. ඒ බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්පික රහීම් පන්දු අතින් ඇල්ලීමේ වරදට අසු වීමෙන් ක්‍රීඩාගාරයට යනවා දැවී ගිය ක්‍රීඩකයෙක් විදියට. ඉතින් අන්තර්ජාතික ක්‍රිකට් තරගයක මෙසේ දැවී ගිය 11 වන ක්‍රීඩකයා, ඒ වගේම බංග්ලාදේශයේ පළමු ක්‍රීඩකයා. ඉතින් ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගියා. පන්දු වාර 40යි පන්දු 4කදී 4 වන පන්දුවේදී තමයි ඔහු පන්දු අතින් අල්ලන්නේ. කයිල් ජෙමිසන් යවූ පන්දුවක් තමයි ඔහු ආරක්ෂිත බාරක් එල්ල කරා පසුපාදේ. නමුත් ඉන් අනතුරු ඔහු කයක කඩුල්ලට ආපු පන්දුවකුත් නෙමෙයි. නමුත් ඔහු අතින් එම පන්දුව නැවැත්වීමට උත්සාහ කිරීමත් සමග ඉල්ලීමක් කරා පිටියේ නව ශ්‍රීලන්ත ක්‍රීඩකයන් විසින්. විනිසුරුන් දෙදෙනා දෙවන විනිසුරට යොමු කිරීමෙන් අනතුරු එය දැවියාමක් ලෙස සනිටුහන් කරනු ලැබුවා. මේක තමත් කතාබහට ලක් වුණා ඊයේ දිනේදී මෙම සිදුවීම අන්තර්ජාතික ක්‍රිකට් වෙබ්බඩවි සහ සමාජ මාධ්‍ය ජාලා පිටුවල. මොකද ඉතින් ලාංකික අපි දන්නෝ ඉතින් ලංකාවේ අපේ ඇන්ජලෝ මැතිව්ස් පසුගිය ලෝක කොසලානයේදී දැවී ගියා නිසි වේලාවට පන්දුර පහර දීමට පැමිණියේ නෑ කියලා. ඒක ඉතාමත් මතභේදාත්මක තත්ත්වයකට පත් වූ මාතෘකාව බවට පත් වුණා. ඒ වගේ තමයි ඉතින් ඊයේ සිද්ධියත්. ඉතින් ඒකට අර බුදුදහමේ කියනවා වගේ දිට්ට ධම්ම වේදිනේ නැත්තම් අර මේ ආත්මය කරපු දේවල් මේ ආත්මේ පරිසන්දිනව වගේ බංග්ලාදේශ කණ්ඩායමට පැමිණියේ කර්මය කියලා තමයි ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විසින් සමාජ මාධ්‍ය දාලාවල සටහන් දක්වමින් තබා තිබුණේ. ඉතින් බංග්ලාදේශයේ පැත්තෙන් දැනට වාර්තා වෙන තත්ත්වය එහෙමයි. ඊයේ දිනේදී තරගය නැවැත්තුවා. පන්දු වාර 172ක් ලබා ගත්තා බංග්ලාදේශ කණ්ඩායම. පන්දු වාර සියලුම ක්‍රීඩකයන් දැවි ඊට පිළිතුරු වශයෙන් පළමුවෙනිම ක්‍රීඩා කරන නව ශ්‍රීලන්ත කණ්ඩායම කඩුලු පහක් දැවි ලකුණු 55ක් ලබාගෙන සිටින දිනයේ දෙවන දිනය අදයි. ඉතින් අද තරගය තාම ආරම්භ කළා නැහැ. වර්ෂාව හේතුවෙන් බාධා එල්ල වෙලා තිනවා. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අපගේ YouTube නාලිකාව subscribe කර බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්න, සුබ දවසක්.